විදුලි තාක්ෂණේදේ මූලික විදුලි උපාංග නැමැති පලවන කොටසේි පලවන පරිච්චේ දවසන් කරලා ඉවරයිඒ කොටසේද අපි කතා කර කෝෂ්‍ය පිළිබදව එවගේ විදුලිධාරාව ඇතිවන ආකාරය සම්මධධාරාවේ දිශාව අප දෙවන පරච්චේදේදි දුවය පුතේ තවදුරටත් මේ බැටර ඇසුරුම් පිළිබඳව තම බැට්‍රේල් ක්‍රියාකාර්තය පිළිබදව කච්ා කරන්න ඔත්හ කරනු. ප්‍රාථමික හෝ දුතිකකෝෂ කිහිපයක් ශ්‍රීණි ගතවහු සමාන්තර ගතව සම්බන්ධ කරන ලද සැකසුමකට බැටරි ඇසරුමකුන් එම ඇතම් බැට පැක් එකක්යි කියරු ලැබී. දැම්පතේ අපිට තනි බැටරකින් මේ කාරය කරන්න බැහේ අපට බැටරික් හිපයක් අවශ්‍ය වෙනවා ධාරාව සහ වෝල්ටයතාව හදාගන්න දැන් වීෝල්ටේජජ අවශ්‍ය වෙනවා ඒ වගේ ධාරාවත් අවශ්‍යන බැට ඇසුමකින් බලාපොරොත්වන කොඩස් දෙදක්නක් තමයි බවන්තරය සහ ධරල් මේ විබව අන්තරය සහ ධරාව දෙැ අප හිතම අපි ළක බැටර කැබැල් ලක් තියෙනවා මෙන මෙආකාරය රින ධන පහක් වී නමුත් අපිට සහර තැන්වලට වෝල්ටියතාව දහයක් දොළහක් දාහතරක් වගේ වෙනවා ඒ අවශ්‍යතාවට ගැලපෙන පරදි අපිට වෙලඳ පුොල එනෙහෙ එනිසා අපි මේ වෝල්ටියතාව නිර්මාණය කර ගැනීම සඳහා බැටරික් කිහිපයක සහය ලබා ගැනීමට සිදුවනවා. ඒයා කාරෙන් බැටරි ශ්‍රේණි ගත කරනවා කියලා කියන්නේ මෙන මේ ආකාරයෙන් ශ්‍රේණි ගත කරනවාමේද. ඔන්න ශ්‍රේණි ගත කරලා ගන්නවා මෙ මේ සම්බන්තාවට අපි කියෙනන ස්්‍රේණි ගත කිරීම. කොමක්ද පුතේ ශ්‍රේණිගත කිරීම මේ සම්බධතාවයට කියනවා? සමාන්තරගත කිරීම, සමාන්තර්ගත කිීම. මේ සමාන්තර ගත කිරීමේ දී මෙන්න මේ බැට්‍රි පැක්කකට මෙ මේ ආකාරයෙන් සම්බන්ධ මේ ආකාරයෙන්. රින දන රින දන ආකාර ශ්‍රේණිගත කරනවා මේ ආකාරයෙන් සමාන්තර්ගත කරනවා. මෙලෙස සේනිගත සමාන්තරගත කිරීම කරලා අපට අවශ්‍ය ධරව සහ වෝල්ටයතාව නිෙරමාණය කිරීම. තමයි බැටරි ඇසරුමක හමනත්තං බැටරි පැක් එක්කද සිදුුවවෙන්නේ. බහුලවභාවිතා කරනයේ දතික කෝෂ අඩංගු ඇසුරුම්ය. මේ සඳහා බහුල ඔභාවිත කරන පතේ දිතිකෝෂය මේ දිතික කෝෂ කියන කොමක්ද කියල බදන්නවා. මේ දිතිීකකෝෂ නැවත නැ නැවත නැවත ආරෝපනය ක හැ කෝෂ්වලට තමයි අපි දුවපුතේ දිතිීක කෝෂ කියලා කියන්නේ. විදුලි ෝෂයක දන අග්‍රය අනත්විදිලි ෝෂයේ රින අග්‍රය සමඟ සම්බන්ධ වන ලෙස විදුලිකෝෂ කිහිපයක් ශ්‍රීණිගතව සම්බන්ධ කළ විට කෝෂ තුළින් සමාන ධාරාවක් ගලා යන අතර වෝල්ටියතාව වැඩි කර ගතහැක ඉදාම ලස්සන වාකයක් මෙලාක් ලස්සන වා කියය කියනම ගදදපුදේ විදුලි කෝෂයක ධන අග්‍රය අනත්විදිලි ෝෂය රින අග්‍රය සඳ මෙන විදුලි ෝෂයේ අග්‍රය අනැත්තියුදුලිකෝෂයේ ධනාග්‍රයත් එකක සම්බධ කන රිෙන දනතම එකනෙ සා සම්බඳධ කරයි. රිනයි දනයි සම්බන්ධ කරල ගත්තහම අපේතු මෙන්න මේ බැට්‍රිය වෝල්ටියතාව පහක් නං මෙයාගේ ප මෙයාගේ පහයි එකතුවී. මෙ නිර්මාණය වෙනවා මේ දෙන්න අතර දහයක් වීවෝල්ටියතාවක්. ඒවගේ මේ දෙන්න හරහාම ගමන් කරන ධාරාව මේ ධාරාව, සමාන ධාරාවක් බවට පත්වනවා අයි මෙ මේකටන ශ්‍රේණ ගත ක්‍රමය මොකදපුතේ මේකට කියන්නේ ශ්‍රේණි ගත ක්‍රමය ශ්‍රේණි ගත කිරීමඒවගේම නිදසුනක් ලෙස එකයිදශම දෙකක් නිකල් පාදක කෝෂ හතරක් ශ්‍රේණි ගත කිරීමෙන් හතරයි දශම අටක් වෝල්ටියයතාවක් ලබා ගත හැකි අතර බලමු එක අදශම දෙකයි වෝල්ට වන කෝෂ හතරක් මේ අගගේ කියද එකයිදශම දෙකයි වී. ඔන්න රින ධනට සම්බන්ධ වෙනවා. ආපහුරන දනට සම්බන්ධ වෙනවා. මේ පැත්තේ රන දනට සම්බන්ධ වෙනවා. දනරින ධනරින ධනරන. මේ අයකයිදශම දෙයි මේ අයකයි දශම දෙයි මෙ අඒකයිදශම දෙයි මේ අයකයිදශම දෙකයි මෙන්න මෙතනින් අපට නිර්මාණය කරගන්න පොළුවන් මේ හතර දෙනා වෙනුවට රින දන එකයිදශම දෙක ඒ හතරක් හතරයිදශම අටක වී වෝල්ටියතාව පැහැදිලි ඇති.ඒවගේම තුනයිදශම හතක් වී ලිතියම් අයනකෝෂ හතරක් ස්වේනිි ගත කිරීමෙන් දා හතරයිදශම අටක් වෝල්ටියතාවක් ලබා ගතහැක. අපි මේ වෙනුවට ගන්නවා තුනයිදශ හේ කෝෂ හතරක් බල තුනයිද හ. වැඩි කිරීම හතරෙන් අපිට ගන්න පුළුවන් හත්තරක් කතර විසි අටයි දෙකක් ඉතරි හතරවත්වොන දොළහයකයි දාහතරක් වී මේ වෝල්ටේ් එකක්. මේකට ක්‍රමයට අපි කියනවා ශ්‍රේණිගත කිරීම මගදපුතේ මේකට කියන්නේ ශ්‍රේණිගත කිරීම පැහැදිලිද විබොවන්තරය එකතු වෙනවා නමුත් මේ හරා ගලා යන සමාන ධාරාව අපට ධරාවහොයන්න පුළුවන් මේ පරිපතයට විස්සමන අයියාර සමී කරන කර්චප්නියම යොදල ධාරාවහයාගන්න පුළුවන් අපි ධාරාවහොයාගන්න හැටි අපි ඉදිරියේදී සාකච්ඡාවට භාජනය කරු. ඔන්න ශ්‍රේනිිකත ක්‍රමය එවගේ එමෙන්ම මෝටරත පනගැන්නු මෝට්‍රය සඳහා අවශ්‍ය වෝල්ටියතාව ලබා ගැනීමට දෙකක් වී ඊයම් අම්ලකෝෂය හයක් ස්වේනි ගත කර දොළහක් වී ලබා ගැනිී ඔබට මතකයි අපි කලින් ඒකකය මූලික සස්වෑංචාලන තාක්ෂණවේදය මූලික ස්වෑංචල තාක්ෂණවේදේදී සාකච්චාවට භාජනය කර පනගැනු මෝට්‍රය ක්‍රියාත්මකවීමම සඳහ මනතන් ජලන පදතිය ක්‍රාත්මකීම සඳහා වාහන ස්ථාන ගත කරලති වෙන බැට්‍රී ඇසුරුම. ඒ බැට්‍රී ඇසුරුම ඊයම් අම්ලකෝෂය හයක් ස්වේනි ගතව සම්පත්ධ කර. ආසනවශයෙන් දෙකක් වී පමණ වෝල්ට තාවත් තිබෙන මෙකෝෂ හයක් ශ්‍රේණිගත කරහම දෙකක් වී වැඩිකිරීම හය කියක් බවට පත්වනවද දොළහක් වී බවට පත්තරෝ. ස්්‍රේණිගත කරාම හයක්. මේ ශ්‍රේනිගත කිරීම සහ උදාහර ලෙස අපිට ගන්න පුළුවන්. එවගේම නවීන දෙමුහුන් මෝට රත හයිබ්‍රටඩ් කා සඳහා අවශ්‍ය වන හාරසිය පණහෙන් සිට පන්සිය වීදක්වා වෝල්ටියයතාව ලබා ගැනීමට, නිකල් පාදකෝල් ලිතියම් අයනකෝෂ අවස්‍ය සංක්‍යාවු ශ්‍රීණි ගත කරනු ලැබේ එවගේ හයිබි ඩ්‍ර වාහන වල දෙමුහුන් තාක්ෂණය දෙමුුණන් තාක්ෂණය පිළිබඳවම ඔබට දළවශයෙන් මතක් කරන්න කොඩා හැඳිනීමක් කරන්න මෙ දෙමුහුන් ක්‍රමේදී එන්ජිම සහ බැට්‍රිය කියන දෙකම තිබෙනවා ඉන්දන දහනයේදී නිපදන ශක්තිය දඟර කඳට ලබාදීලා වාහනය ධාවනය කරන අතරේදී. විශේෂිත ක්‍රමවේදයකින් බැටර ඇසුරුවක් ආරෝපණය කිරීමක් සිදු කරවා. මේ බැටරි ඇසුම ආරෝපනය කරලායි බැටරි ඇසරුම මගින් ජවසම්පන්න මෝටරයක් චලිත කරලා. මෙ මෝට්‍රය සහ මෝටරය චලිතය සහ ඉන්ද්‍රන චලිතයෙන් මෙ දෙමුහුන් කිරීමෙන් වාහනය ධාවනය කිරීමේ ක්‍රමවේද. අකුන් මේ දෙමුහුන් තාක්ෂණය එ න් හයිබරිඩ් ක්‍රමේද අපට දැක්ගන්න පුළුවන්ගෙන. සාමාන්‍ය වේගයක් යැනවස්ථාවකදී. ඒකාකාර ප්‍රවේගයකින් අනවස්ථාවකදී අපට හැකියාව තිබෙනවා එජිනෙක ෝෙන්. එන්ජිනෙක ක්‍රාකාරත අඩ පන වෙලා ඒ වෙනුවට බැට ඇසුරුම ආරෝපනය වෙච්ච බැටර ඇසරුම් ගින් මෝටයක් මගින් මේ දගන කඳ කරකවන්න පුළුවන්. වාහනය තොරණය කර අවස්ථාවේදී. ඉන්දන දහනය වීමෙන් වැඩි ජවයක් ලබාගන්න අතර මේ ඉන්දන දහනය සහ බැටරිය කියන මේ දෙකට හුවමාරුවමින් මේ දෙකෙන් මු හෝ එකකින් මේ වාහනය දුවමින් අවම ඉන්දන ප්‍රමාණයක් වැෑ කර ගැනීමට සමත්වීම අපි කියලවා හයිබිඩ් තාක්ෂණය කියලා. එවගේ ඔබදන්නවා හයිබරිිඩ් හන අපි සාබාන්‍යෙන් ලීටරයකට අප පෙටරල් බොහො වෙලාට පෙට්‍රල් භාවිතා කරන වාහ හයිබෙඩ්වල්ට තියෙන්නේ පෙට්‍රරල් භවිතා කරමින් සාමාන්‍ය වාහනයක් ලීතරයකට කිලෝමේට දහ අටක් වගේ වැඩ කරනවනං මේ පැට්‍රල් හබරිට් තාක්ෂණය හබට් තාක්ෂණය භාවිතා කිරීමේ මෙය විසි පහ විසි හාය වගේ ආසන්න වශයෙන් ලීටරයකට වැඩකර තත්වට පත් කර ගන්න පුළුව. එන්සා වාහනයක වටිනාකම තියන්නේ පෙට්‍රල් ලටහකෙන් කොක්්මට දුරක් ධාවනය කිරීමට හැකියාව තිබෙනවාද කිය. එසම මේ තරමට කාරක්ෂ වන සමහර වාහන තියනව මෙ ලටනට ලෝමි අර වගේ ප්‍රමාණ දුවන වාහනත් අපට දැක්ගන්න පුළුවන් අපවට භාවිතයේ දී. ඒවාගේ නම් ප්‍රකාශ කිරෙීම සඳහා අපට මෙිහිදී අවකාශයක් ලැබෙන නැහැ. ඔබ අවට පරිසරයේ මේ සිදුන ක්‍රියාකාරතයන් පිළිබඳව පරීක්ෂා කරන්න. නමුත් ඉදිරි යනාගතයේදී දපුතේ අපි තවත් මේ පොසෙල ඉන්ඳන ප්‍රමාණය. පරිබෝජනය සඳහ මදිවින්න පුළුවන් අවස්ථාව දම ෝකය තාක්ෂණ යඇතින් උපරේම උත්සහ කරනවා සූර ශක්තිය ජලය වගදේවල් භාවිතා කරමින් මේ ශක්තිය නිර්මාණය කරගන්න ඉදදිිය අනාගත දයක් අපිට හැකිියව ලැබේ බෝ අවස්ථාව සූර ක්තිව ප්‍රවභාවිතා කරමින්. මේ වාහනේ අවශ්‍ය ශක්තිය ජවය නිර්මාණය කරගන්න. මේ තිබෙන්නේ ට ුමක් මලත් ැට පැක් එකක් යි බ බට ැක් ෝෂ ශාල ංක්‍යාවක් අන්තර්ගතයි, ඒ වස්ශ්‍රේනිි ගත කරමින් විශාල ආරෝපන ප්‍රමාණයක් ගබඩා කරත බා ගන්නවා ඒ ආරෝපන භාවිතයෙන් අධි බලති සරධාරා මෝට්‍රයක් ක්‍රයාාත්ම කළේ සරධා මෝට්‍රය සම්බඳකන සරධාර මෝට්‍රය මගින් දඟන කද කරකවා ගැනීමෙන්. ඉදන පරිභෝතනය ආම කරැන පටක අතිබන ේතමයි අපිට අවශ්‍ය ූලි විදුර පාග. ඔබට දිරි නගතයේ දීමේ හයිබිඩ් තාක්ෂය පලිබඳ ඉහලට අත්්‍යනය කරන්න ඉල් ඉදිරි අනාගතති බොහෝ වෙලාට මේ හයිබිට් බැට්‍රී හමනත්තාං බැට්‍රී ඇසුරුම් මලින් දුවනවාහන ලෝකය පුරා ප්‍රසිද්ධවෙයි ප්‍රචලතවයි එවා නඩත්තු කිරීම රපා කිරීම අලුත් අඩියා කටසු සඳහා කාර්මිකයන් ඉංජනේරුවන් තාක්ෂණවේදින අ වශ්‍යවෙයි ඒ වගේර කියවසසදහා ඔබටද යොමුුවීමේ හැකයාාවතිබෙනවා ශ්‍රීණිගත පද්ධතියක එක්කෝෂයක් හෝ දුරලවී වෘතූ හෝතුන් පරිපතය විසන්දි වී මෙන මේකතිය නවදානම් තත්ත්යක් එක අනිපතේ මෙෙන මේ ආකාරයට කෝෂය තිබ්බකයන් මේ ආකාරයට ඔන්න හොමනි සම්බන්ධවෙන් මේ සම්බන්ධයේදී හරීණධන සම්බන්ධ වෙනවා හරිීන ධන සම්බන්ධවා හරන ධන සම්බන්ධවා කිසියම් දෝෂසාගත ත්ත්වයක් හේතුවයෙන්. මේ අඩපන වුවහොත්. මේ හර හා ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්ද බෑ මෙතනින් ඇවිල්ල මෙතනින් නවතිතවා. යන්න බෑ අන්න ඒ දුර්ලතාවය මේ ශ්‍රේණිගත කෝෂපදතියකදී ප්‍රධාන වශයෙන් අපට දැක්ගන්න ලැබිෙනෝ. පරිපතය ලගු ෂෝට්ටූවිට ලබාගත හැකි වෝල්ටියතාවය අඩුවේ කෝෂලධාර්තාවයන් වෙනස්සූ විට අඩුධාරිතාවක් ඇති. එක්මනින් ආරෝපණය වී රත්තන අතර ය ඉක්මනින් විසරජනය වීමද සිටුවී. දැම් මේ කෝෂවල එකතුව තමයි වෝල්ටයතාව තීරණය වන්නේ. කිසිම් අවස්ථාවක දෝස සහිත කෝෂයක් මෙන්න මෙතැන්ට එස්සිදුවුණු. වෝට යතාව සමස්ත වෝල්ටයතාවය අපි බලාපොරොත්තු වන අගේට වඩා මුණාවෙන අදපුතේ අඩුවීමෙන. අපි බලාපොරොත්තු වෙච්ච අගේයට වඩා සමස්ත වෝල්ට යතාව අඩුවීම, මේ පදතියේ දක්නට ලැබෙන විශේෂ දොරලතාවයක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේ මෙහි දී කියනවා මෙහි දී කියනවා කෝෂය එක්මණින් ආරෝපනය වී රත්්‍යෙන අතර ඉක්මනින් විසරජනයවීමද සිදුව ඒක්මනින් මොනාවෙනවද විසර්ජනයවීමද මෙවැනි අවස්ථාල්ක දක්නට ලබෙන විශේෂ ලක්ෂණයක් ලෙස පිට ගන්න පුුවන් එබැවින් සමාන ධාර්ථාවෙන් යුතු එකම වරග කෝෂ භාවිතාකිරීම වඩා උච්චිත වේ. එනිසා හොඳමදේ තමයි දැම්පොත අපි හිතම මෙන්න මේ උදාහරණයේදී මේ කෝෂය පහක් වී මේක පහක් වී මේ පහක් වී මේක තුනක් වී වගේ භාවිතා කරන්න එපා කියලා කියන්නේ.ඒවා එපා කියල කියන්නේ මේ හරහා යනකොට මේ කෝෂය රත්තුවවෙන්න පුළුවන්. එනිසා සමාන ධාරාවක් නයන්නේ. මේ අි ධරාවක් ඇද ගැනීම හේතුවෙන් තු නක්වී කෝෂය හරහා මේ පදතිය රත්වී මේ බැටරිය දුරල්ලවෙන්න පුළුවන්. එනිසා හොඳම දේ තමයි ස්වේනිි ගත පදතියකදී සමාන ධාර්තාවිංහතු එකම වර්ගේ කෝෂභාවිතාකිරීම වඩා උචිත වෙනවා. එකම වර්ගේ කෝෂ භාවිතාකිරීම වඩා උජිත වෙනවා. ඒ වගේම කෝෂ කිහිපයක සමාන දරෑව්‍යියතාවක් දනහෝරන ඇති අග්‍ර, එකට සම්බන්ධලස සකස්කර ශ්‍රීණි ගතපාදතියක අවසන් වෝල්ටියතාව අඩුවී කෝෂ කිහිපේක සමාන ද්‍රෑවියතාවක් දන හෝ රින ඇති අග්‍ර එකට සම්බන්ධ වර ලෙස සකස් කළ හොත් ශ්‍රීණි ගතපාදතියක අවසන් වෝල්ටියතාව වඩු වෙනවා දෙන් අපි ඇත්තටම දුයපුතේ මෙ කියන කතාව රින ධන රින දන රිනදන රින දන ඔහොමන සම්බන්ධ වන්නේ රිනට දන ට දාන රිනට ධන පොහොමන සම්බන්ධන් ඔහොමනත් තමයි මේ වෝල්ටියතාව සමාන වෙන්නේ අපි මේක කියමු පහක් වී පහක් වී පහක් වී පහක් වේ තොට පහයි පයි දහයි දහයි පහයි පහළවයි පහළවයි පහයි මේක විශසක් වී වෙනවා මේ කියන්නේ මෙන්න මේ තියන කෝෂය අනි පැත්ත හර වනවාම අන්න පැත්ත සුපුුරුදු පරිදි හරින දන රන දන හොම සම්බන්ධ කරහ කිරේ තැන් මෙන්න මේ කෝෂය අනි පැත්තට සම්බන්ධලමේ හරිනට දන. එදකොට අපිට මේ අවස්ථාවේදී විස්සයි වීට වඩා වෝල්ටියතාවය අඩු වෙනවා එනිසා සමාන ද්‍රැවියතා සම්බන්ධ වෙන්න බෙහේ රද්ධද්‍රවතා මයි එකට සම්බන්ධව මේ විරද්‍රව විරුද්ධ ද්‍රවියතා තමයි එකට සම්බන්ධවීම සිදුවේයොත්තේ සමාන ද්‍රැවියතාවන් එකට සම්බන්ධවීම සිදු කළ නොහැකි සමාන ද්‍රැවියතාවන් එකට සම්බන්ධ කිරීම සිදු කළ නොහැකි විරුද්ධ ද්‍රැවියතාවන් තමයි සම්බන්ධවීම සිදු කළ යොත්තේ සමාන ද්‍රැවියතාවක් ඇති අග්‍ර එකට සම්බන්ධ කළ සමාන විද්‍යුද්ගාමක බලෙන්න්නොතු සමාන්තර විදුලි කෝෂපදධතියකි. මෙහිදී එක්්‍යක් කෝෂය තුළෙන් ගන්න ධාරාව සම්පූර ධාරාවට එකතුවන බැවින් විශාල ධාරාවක් ලබාග හැක. මෙහිදී සෑමකෝෂයක් කරහාම සමානවෝල්ටියතාවක් පවති. දැන් අපි එනවත් සමාන්තර විදුලිපාදතියකට. සමාන ද්‍රැවියතාවක් ඇති අග්‍ර එකට සම්බන්ධ කළ විද්‍යුත් ගාමක බරයුතු සමාන්තර විදුලි පදතිය ග සමාන්තර විදුලි පදතිය මේ රින දන රින දන රින දන මේටි කොක්කොම එකතු කරනවා එකතු කරලා ගන්නවා මේ විශය ශප්තිය එක්ක් කෝෂය තුළින් ගලන දාරාව මෙයාහර හා අයිවන්ධාරාවක් යැනවන මෙයා හරහා අයි2 ධාරාවක් යැනවන මෙයා හරහා අයිත්‍රී ධාරාවක් යැනවනම් මේ සමස්ත අයිධාරාව අයි සමානවෙනවා I1+ plus, i2+ අයිත්‍රීට මෙහිදී විශේෂ ලක්ෂණයමොකක්ද. ධාරාව වැඩි කරගන්න පුළුවන්. නමුත්ති බෙඩ විශේෂ ලක්ෂණය මේ තුන්දනා හරහාම සමානවෝල්ටියතාවක් සමානවෝල්ටියතාවක්. මෙතුන්දනා හරහාම සමාන වෝල්ටියතාවක් පැවතීමයි. මේතුන්දලා හරහාම සමානවෝල්ටියතාවක් පැවතීම මෙයාගේ තිබෙන විශේෂ ලක්ෂණයක් ලෙස ගන්න පුළුවන් සමාන්තරගතවස්ථාවේද. එන්සා ශ්‍රේණිග අවස්ථාවට නැම්වන් නැවතත් එෙන ශ්‍රේණිග අවස්ථාවේ කරන්නම කද ප්‍රතිවුරුද්දග්‍ර ධනරිණට ධනරිනට දනරට සම්බන්ධ වෙනවා. ඒහිදී සමාන ධාරිතා සහිත බැට්‍රි තමයි භාවිතා කළ යුත්තේ ඒ. ිය අගයන්ටික සමාන වෙනවා.ෝටියත අගන් සමාව සමස්තය සම්පුූර් වෝල්ටියතාව එක් එක් ෝල්ටියතාවන්ගේ අයි කියයට සමාන වෙනවා. යනුව ගලන ධාරාව සමාන වෙනවා. සමාන්තර ගත අවස්ථාවේදී සමාන අග්‍රසික සියල්ල එකට ගන්නවා අරගත්තහම එක්ෙක් බැට්‍රිය තුළින් ගමන් කර ධාරාවන්ගේ එකතුව මුළුධාරාවට සමාන නතර එහිදීද මේ බැටරිි හරහා පවතින විභව අන්තරය සමානතත්ත්වයට පත්වෙනවා. මෙන මේ හේතුවනිතා විවිධාකාර අවශ්‍යතත් සඳහා අපේ කොස්්‍රේණිගතවහූ සමාන්තරගතව මේ බැටරි පැක් බැටරි ඇසුනුම් නිර්මාණය කරගන්නවා අපේ අවශ්‍යතාවන් සඳහා. සමාන්තරගත විදුලිකෝෂ පදතියේ කෝෂවල ධාරිතාවන් වෙනස් වූ විට අඩුධාරිතාවක් ඇතිකෝෂය, ඉක්මනින් ආරෝපණය වී ගත්වී අනෙහිදීත් ප්‍රශ්්‍යයක්ත්තියෙනවා කෝෂණ ධාරිතාවන්. අඩුධාරිතාවක් සහිත එක්මට රත්වෙනවා. එනිසා ඒ අවස්ථාවේදිත් හොඳම වැඩේ සමාන ධාර්තා සහිත කෝෂභාවිතා කිරීමයි. එබැවින් සමානධාර්තාවෙන් යුතු එකම වරගේ කෝෂභාවිතා කිරීම වඩාත් උචිත වී අර ශ්‍රේනිික අවස්ථාවත් ඕකුණනා ශ්‍රේනිිගත අවස්ථාවත් අඩු ධාර්තාවක් සහිත කරත්වෙනවා. ඒවගේම, සමාන්තර ගත අවස්ථාවේදිීත් අඩු ධාර්ථාවක් ඇති කෝෂය එක් මට රත්වනවා මෙන මේවා ඉතාම ඇදගත් පොයින්ටක් MCQ ප්‍රශෝලදී මේ පිළිබඳව ඔබෙෙන් හඬු පුලුවන් ඉතා වැදගත්.ඒවගේ කියනවා සමාන්තරගත් සැකසුම්ේ එක් කෝෂයක් හෝ අග්‍රමාරු කර සම්බන්ධ කල් හොත් එය අනෙක් කෝෂ සමඟ ශ්‍රේණිගතව සංගෘත පරිපතයක් සෑද නිසා අධිකධාරාවක් ගමන් කරවයි. දැ මේ මොකද කියන් මෙෝෂ මෙ එක කෝෂයක්. එකකෝෂයක් අනත්කෝෂය මාරු කරනවා මොකන්ද වෙන්නේ. මේ හේතුවෙන් මෙන්න මේ තුන්දනත් එක්ක මෙයා ශ්‍රේණි ගතවීමක් වැෙනිය මක් සිදුව නිසා ධරාව මොුණවෙන්න පටන් ගන්නවාද වැඩි වෙනවා පරිපතය ධාරාව වැඩිවෙන්න ගන්නවා එකක්කෝ? ව සම්ඳරද මේ වෙනස්සන සම්බඳ කර එනිසා අධික ධාරාවක් ගමන් කරවන්න හැකියාවක් ලැබෙනවා මේ නිසා. එවිට බැටරි ඇසුරම රත්වී විනාශවී ඇහැක අන්න එවැනි අවස්ථාවේ දී අධිකධාරාවක් ගලාගොස් බැටරි ඇසුරම රත්වී විනාශවී යන්න පුළුවන් එබැවින් සමාන්තර ගදලෙසකෝස් සම්බන්ධ කිරීමේදී වඩා සැලිකිලිමත්ව යුතුයි සමාන්තර් ගතන සම්බන්ධ කිරීමේදී වඩස් සැලකිලිමත් එෙන්ඩෝ දැන් ඔන්න හරිම ක්‍රමවේදය මෙන්න සමානධාරිතා සහිත කෝෂ එකනෙ එක ශ්‍රේණි ගත කරනවා. සමානධාරිතා සහිත කෝෂ එකන සමාන්තර ගත කරනවා විබවන්තර එකනෙ ගට සමාන වෙනවා.ඒවගේම මේ අවස්ථාවේද V1 V2 V3 V1 සහ වීත්‍රී එක දිශාවකටත්න් V සහ වී4ෝ විරුදධ දිශාවටතිය නිසා මේ හර හා පවතන සමස්ත වෝල්ටියයතාවේ කොමද වෙන්නේ වී සමස්ත වෝල්ටියයතාවය ව1න්ට වීතුන එකතු කරලා අඩු කරනවා Vට සහ වෆෝ අගන්ටික අඩු කිරියු සිදු කරලා. අඩු කරහම තමයි අපිට මේගේ සමස්ත වෝල්ටියතාවේ තීරණය කරනගත් හැකිවන්නේ. ඉතාබ වැදගත් එම්සිිකූ ප්‍රශ්නවලට මේ හා සම්බන්ධ ප්‍රකාශයන් ඔබෙන් අහන්න පුළුවන් එන්සා කල්පනාකාරී වෙන්න පරිස්සංවෙන්න මේහා සම්බන්ධව වැඩකටතු කරද්දිී ශ්‍රේණිගත සමාන්ත්‍ර ගතවස්ථාවේ. මහිතර ඔබට හොඳ අවබෝධයක් මේ ශ්‍රේණිකත සමාන්තරගත අවස්ථාව සම්බන්ධය ලැබෙන්න දී කියලා විශ්වාාස කරනවා. ඇතැම් උපකාරණවල භාවිතාවන බැටරි ඇසරුම් තුන ස්්‍රේණිගත සහ සමාන්තරකෝෂ සම්බන්තා දෙකමතියෙන්න්න පුළුවන්. තව සම්බන්ධාවකුත්ති බෙන්න්න පුළුවන් සමාන්ත්‍ර ගත සම්බන්ධාවයකුත් එන්න පුළුවන් මේ දෙකම එකතු කරලා සමස්තය අව්‍ය ධාරාව සහ වෝල්ටියතාව නිර්මාණය කරගන්නවා අවසානයේදී මේ දෙකම එකතු කරමින් සමස්ත වෝල්ටියතාව සහධාරාව තීරණය කරන ක්‍රමවේ ද අපට දැක්ගන්න පුළුවන්.ඒවගේ නිදසුලක් ලෙස ලැප්තෝ පරි ගනකවල බැටරු ඇසරමහි ධාරිතාවය මිලියම්පිියර දෙදා සාරසියක්ක් වෙන වවා. ුම් ප රි ගනක. තුනයිදශම හතක් වන ලතිියම් අයනකෝෂ හතරක් ස්වේනි ගත කිරීමෙන් පරිගණකේ ක්‍රාකාරී වෝල්ටයතාව වන දහතරයි දශම අට ලබාගෙන ඇත. තුනයිදශම හත වන ලිතිියම් අයන ෝෂ හතරක් ශ්‍රේණනි ගත කරලා අවශ්‍යවෝල්ට යතාවේ දහතරයි දශම අටක් වී ලබාගන්නවා මෙගේ ධාර්තාවය මිලියම් පේර් පය දෙදා සාරසියයක් පමණ වෙන. උදදාහරනා පාවට ජීවිත තිබෙන උදාර. මේ බැට්‍රියක් හදාගන තනයෙින් නෙවේ බැටරිි කෑලි කීපයකින්. බැටරිි පැක්ක් හදාගනො බැටරි කයකි හිපයකින්. සෑම තැනක මේ වගේ තමයි තිවෙන. ඒවගේම ධාරාව ලබාගත හැකි කාලයේ වැඩි කර ගැනීම සඳහා එවැනි ශ්‍රේණි ගත සැකසුම් දෙකක් සමාන්තර්ගතකිරීමෙන් විදදුුද්ධාර්තාවය හාර්දාස් අට සීය බවට පත්කරගෙන ඇත. අන්න ධාරාව ලබාගතහැකි කාලයේ වැඩි කරන්න මොකදද කරන්නේ මෙවැනි දෙදා සාරසිය දෙකක් සමාන්ත්‍රගත කරනෝ. දෙදා ස්සාාරසිය දෙකක් සමාන්ත්‍රගත කරහම වැඩිකාලයක් මේ භාවිතා කිරීම හැකියාව පවතිනවා. වැඩි කාලයක් මේ භාවිතා කිරීම හැකාව පවතඩවා මෙම කෝෂ අතර පරිවාර්ක පත්‍රයෝදා කෝෂ ලගුවීම සහ ස්තාප සංක්‍රමණයවීම වලක්වා ඇත මේ දෙකතරතාපය සංක්‍රමණයවීමයි මෙවල් ලොහුවත්වීමයි වලක්වා ගැනීමට හැකියාව ලැබින් තිබෙනෝ. මේ ගේ ආකාරෙන් බොහ ඇසරුන්. ට ඇස්ුරුම් අපවට ඉලෙක්ට්‍රොනිික පරිපටවල දැක්ගන්න ලැබෙනවා. ඔන්න පීළකට දයපුතේ එනවා සුරයකෝෂ හා සම්බන්ධයෙන්. සෝල පැනන්ස් මේ සුරකෝෂ්ෝල්ලොත් ලබාවෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවා. මේ සුරකෝෂ්වල ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කිය ල අපි දැන් කතා කරමු. මේ සුරකෝෂවල පතේ තිබෙනවා අර්ධ සන්නායක. මේ අර්ධ සන්නයක මුල ද්‍රවිය මතට, ලෝකයේ වැටුනාහම අපැි උදාර ඇක්කුදර ගහමන්න මේ විදිහට අපි මේ පිබ එලෙක්ට්‍රොනික්ස් පාඩබෙද දේද ගනවා අර්ධසන්නයක මෙන මේ ආකාරී සහ සංජ බන්ධන දැලිස්සකින් තමයි මෙ බැදී තිබෙන්නේ මේ කාබන් පරමානු කිරෙහි දන්න අර්සන්නයක් දහොඳ පුදාහරණය කාබන් සලිකන් වගේ දේවල් මෙන මේ ආකාරයෙන් බැදී තිබෙෙනු මේක අපි තවත් විස්තරාත්මකව ගත්තොත් තිත් කතිර සටහනකින් මේ කාබන් පරමාණුවය තිබෙන එලෙක්ට්‍රරණයක් යාබද කාබන් පරමානුවල එලෙක්ට්‍රෝනත් එක්ක මේ ආකාරයෙන් සහ සංගුජ බන්ධන හදාගර ඉන්නවා සහ සංජ බන්දර නැමැති විශේෂයක් නිර්මාණය කරගර ඉන්නවා කිය හිතන්න මේ උෂ්තත්වය වැටෙනකොට මේ උෂ්තත්වය වැටනකොට මෙන්න මේ තියන බන්ධනයන් ගැලවෙනවා ගැලවිල එළියට යනවා එළියට අවස්ථාවයිදී මෙතර නිර්මාණය වනවා ධනාරූපිට කුහරයක් සහඉලෙක්්‍රෝනයක් මෙන මේ ධනාරෝපිත කුහර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිවීම තුළින් මේ දිගේ මේ අර්ධසනායක දිගේ ධාරාවක් ගලාගෙන යනවා ඒ ධාරාව එකතු කර ගැනිමින් ඔන්න සූරකෝෂ පැනල නිර්මාණය වනවා මෙක තමා මූලි සිද්ධාන්තය බදන්නන කැඩෙනව සූරය ශක්තිය හමුවේ ඒ බන්න කැඩොට ලැබෙන ල්ලෙක්ට්‍රෝන්ටික තමයි යඇතුරගෙන. ධාරාවක් නිර්මාණය කරගන්න. මෙ තමයි සරලම සිද්ධාන්තය සරකෝෂවලදී. එය මතක තබාගෙන මේ විදිටම සූර්කෝෂ ලෙස බහුල භාවිතා කරනුේ ප්‍රකාශ වෝල්ටියතාකෝෂවී, ආලෝක ශක්තිය විදුරිි ශක්තිය බවට පත් කිරීම මෙහි මූලික ක්‍රියාවයි. ආලෝක ශක්තිය වැටනකොට එ මගින් මේ බන්ධන කැඩිලා ඉලෙක්ට්‍රෝන සහක් කෝර ජනනේවල විදදුශක්තිය නිර්මාණය කරගන්න එහිදී කියනවා කෝෂය විශාලත්වය අනුවෙන් කෝෂයේ විශාලත්වය අනුව කිසියම්වෝල්ටියතාවක් සමඟ ලබාගත්ත ැකි ධාරාවද වෙනස්සේ අපට කැමති ධාරාවක් මේ කෝෂපදති එ එකන්න එකකින්න එකන මුණක් බැට ඇසුමක් නිර්මාණය කර ගන මේ කෙසියම් වෝල්ටියතාවක් කහෝ ධරාවක් අපට නිර්මාණය කර ගන්න පුළුවන් අදාලකෝෂ පැල් එකට නුව.ඒවගේ පැනල් ගණනාවක් සකස් කර ගැනමින් වැඩි ධාරාවක් හා වැඩි වෝල්ටයතාවක් දුවපපුතේ නිර්මාණය කරගැනීමට හැකියව ලැබෙනවා. සූරකෝෂ විශාල ප්‍රමාණයක් ශ්‍රේණි ගත කරීමෙන් වෝල්ටයතාව වැඩි කරගත හැකි අතර එලස සැකසූ පද්ධතියක් සමාන්තරව සම්බන්ධ කිරීමෙන් වැඩිධාරාවක් ලබාගත හැක. ඔන්න අපි ගෙන ගත කාරණාව සමාන බැටරී ස්්‍රේණි ගත කිරීමෙන් සමාර සුවර කෝෂ සරුම් ශ්‍රේණ ගතකිරීමෙන් කවුද වැඩි කරගන්න ඕොලිටියතාව. එවගේ ශ්‍රේනිිගත පද්ධති සමාන්තර ගතවනැවද සම්බන්ධ කරලා කවරු වැඩි කරගන්න පුළුවන්ද දරා වැඩි කරගන්න පුළුවන් දෙැන් අපි හිතවන්න මේ ආකාරයෙන් බලන්නකෝ හරින ධන හරිනධන හරින ධන රිනධන රන දන්න රට ධන රිට ධන රට ධන සම්බාධකරීමෙන් කුමක් කර ගන්න පුළුවන්ද මෙයාගේ වෝල්ටියතා වැඩිකර ගන්න පුළුවන්. අපිදම එක්කෝෂයක වෝල්ටියතාවය දෙකක් වී කියලා දෙකක් වී දෙකක් වී දෙකක් වී වුණොත් මේ සමස්තය හරහා කියීයක් වෙනවද දෙවරක්හතර අටක් වී වෙනවා. මේ හර හා ගලාගරෙනවා අයි වන්ඩාරාවක්. දේවගේම තව ඒ පැක්්‍යකම මේ ආකාරයෙන්. සමාන්තරගත කරනවා සමාන්ත්‍ර කර ගත්තහාව මෙයාගේ අයි2 වෙනවා මෙමලම් මේ හරහා ගලන අයි මුණ වෙනවාද අයි වැඩිවෙන්න පටන් ගන්නවා අයිවන් ඩන අයිටමයි නමුත් වෝල්ටියතා මේ හරහා සමාන වෙනවා අටක්වීම තමයි අපිට තවත් දාරා වැඩිකර ගණඩ අවශ්‍යූයටදී මේ පද්ධතියට ආපහු සමාන්තරගතව තවත් මේ පැක්කයක් ගත්තහම දාරා වැඩි වෙනවා ෝටියතා වැඩි කරගන්න නොත්මකද කරන්නේ මේ හා සමග මේ සශ්‍රේණි ගතව තව එකක් එකතු කරවා වෝල්ටියතා වැඩි කරගන්න ොත් මේ සමඟම ස්වේඩිගතව තව එකක් සම්බන්ධ කරගන්න මේ තමයි ක්‍රමවේදය ඔන්න ධරා සහ වෝල්ටියතා වැඩි කරගන්න ක්‍රමවයේද ඔබටකට මේ නිදසුනත් තැක්ක හොඳ අවබෝධයක් ලැබයි කොහොමදි පදති ෝල්ටියතා වැඩි කරගන්නේ කොහොමදි පදතියේ ධරා වෙඩි කරගන්නේ ධරාසා වෝල්ටයතා වැඩිකරගනිමින් අපිට අවශ්‍ය සමස්ත වෝල්ටයතාව සහධාරාව නිර්මාණය කරගන්න ක්‍රමයෙදේ සඳහා ඉතාම හොඳ උදාහරණයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන් ඊළඟට අපි එනවා ප්‍රත්‍යාවර්ත දාරාජනක වලට ඔන්න අපි සරලධරා ප්‍රභව ගැන කතා කරා අපි ලඟන විශේෂ ක්‍රමයකට එනවා ඒ තමයි ප්‍ර්‍යාවර්ථ ධරා ජනක මේ ප්‍රත්‍යවර්ත ධාරාව සරලධාරාව තමයි ලෝකය පුරා බහුල වශයෙන් අප ක්‍රියාකාරකම් සඳහ භාවිතා කරන්න. සරලධාරාව කොහෙද භාවිතා කරන්න. විදුලි උපාග රූපවාහිනි ටී රේඩියෝ කැසට්‍රෙකෝඩර් මේ වගේ ඉල්ලෙක්ට්‍රොනික පංග බොහොමයක් සරල ධාරාවෙන් ක්‍රාප කකෝඩ. ප්‍ර්‍යාවරධාරාව විශාල කර්මාන්සාාලා අපි නිවසේ තිබෙන ග්‍රයින්ඩර් ඒරඟට ෆ්‍රීච්ෆෑන් ඒසිමන් ෝෂින් මශන් මේ ගොඩාකාව ප්‍රත්‍යාවර ධාරාවෙන් ත වැඩ කරන්න. සා අපි නිවසල් ලැබෙන්ත් ප්‍ර්‍යාව දරාව ඒ ප්‍රත්‍යාවධාාව රජුකරණය කරලා තයි එලෙක්ට්‍රනිකුපාංගවලට අවශ්‍ය සරලධාරාව නිර්මාණය කරගන්න. දැන් සරලධාරාව නිර්මාණණ ස්ථාන සූරකෝෂ තුළේ ඇවියලි කෝෂ ෝෂ දති කෝෂත්‍ර නිර්මාණය න. මේ ප්‍රථ්‍යවර්ථ ධාරාව ඕල්ටනේට කරන්ටක කොහෙද නිර්මාණය වන්නේ. මේ ඔල්ටනේටු කරන්ටක නිර්මාණ වන්නේ ජනකයන්ත්‍ර තුළදී පමණයි. ජනකය ජනරේටරය ඩයිනමෝල් මේ කියන වචන දෙකම් භාවිතාවනෝ. දැන් අපි කෙටියෙන් විමසා බලමු මේ ප්‍රත්‍යවර්ථ ධාරාව ජනයවන ආකාරය කහමද මේ නිර්මාණය වන්නේ. ු ශේෂ්‍රයක් තුළ සන්නායක දගරයක් චලණය කිරීමේ දී මෙන්ම සන්නායක දගරය නිසලව තවා චුම්බකශේෂ්‍රය වෙනස් කිරීමේ දී සනායක දගරය මත විද්‍යුත් ගාමක ෝල්ටියතාවක් ඇති විද්‍යුත් ගාමක බලයක් වෝල්ටියතාවක් ඇතිවී මෙන්න මේ නියමයට කියනවා දත් චුම්බක ප්‍රේරණ මූල ධර්මය මොකද මේකට කියන පුදේ විද්‍යුත් චුම්බ පේරණය විදදු් චුම්බක පේරණය මේ විදදු් චුම්බක ප්‍රේරේදී අපි කලින් ඉගන ගත්තා මරික සවයංචර්න තාක්ෂණ වේ දේදී අපි දළවශය කරන ගත්තා. මේ වගේ චුම්බක සේශ්‍රයක් මැඩි කරගෙන නොත්පෝල්ල එකක් මෙ ආකාරය සෞ් පෝල් එකක් මැදිි කරගන මෙන්න මේ විදීහ. සන්නයකයක් චලත කරවනවා. එහිදී මදකතියාගන්න මේ චුම්බක සේෂ්‍රය හෝ සන්නායකය. මේ දෙකින් එකක් නිසල කරග්ඩ ඕනේ. මේ දෙකෙන් එකක් නිසල කරගන්න ඕනේ කුමඳද නිස කරගන්නේ එක්ක චුම්බක සේෂත්‍රය නිසල වෙලා මේ සන්නායක දගරය චලිත වෙන්න ඕනේ. එහෙම නැත්තං සන්නායක දගරය නිසල කරලා චුම්බකශේශ්‍රය චරිත කරන්න ඕනේ මේ ක්‍රම දෙකෙන් එකක් භාවිතා කරහම මේ සන්නායක දගරය හරහා ප්‍රේරිත විදයුද්ගාමක බලයක් ඉනිපද වෙනවා මේ ප්‍රේරිත විද්දුුද්ගාමක බලය විභවන්තරය අපි ගත්තහම මෙන්න මේ ආකාර සයිනාකාර හැඩයක් තමයි නිර්මාණය වන්නේ අප මේ පිළිබඳව විදුලිියන්ත්‍රහා බලපද්ධ ති කියෙන පාඩම තුළදී මේ ක්‍රියාකාරත්තය සම්පූර්ණ විස්තරයක් ලබා දෙනවා එනිසා දැනට දලවශයෙන් මතක තියාගඩ විද්‍යත් චුම්බක පේරණ මූල ධර්මය. විද චුම්භක ප්‍රේරණ මූල ධර්මයදක්ුමක්දවෙන්නේ මේ වගේ චුම්බක ශේෂ්‍රයක් නිසලව තබා සන්නායක දගරය චලෙත කිරීමෙන් හෝ සන්නයක දගරය නිසව තබා චුම්භක ශේත්‍රය චරණය කිරීමෙන් මේ සන්නායක දගරයේ නිර්මාණය වෙනවා ප්‍රේරිත විද්‍යුත්්ගාමක බලය කොමක් ද නිර්මාණය වන්න දූ පපුද. ප්‍රේරිත විදුද ගාමක බලයක් මේ පේලත විද්දුුදගාමක බලය සයින ආකාර ආකාරය සයිකාර වැඩි වෙනවා අඩුවෙනවා දශාව මාරුවනවා මෙන මේකට අපි කෙන ප්‍රත්‍යාවර්ත දරාවක් කියලා මෙකන මකද පුතේ කියන්නේ ප්‍ර්‍යාවරත දරාව. බලම ආකාරයට රූපය දැක්වෙන පරදි අන්න අපිට රූපයක් දීලා තියෙනවා පහත රූපයේ දැක්වන පරිදිච්චුම්ඹක ශේෂ්‍රයක් තුළ බ්‍රමණය වෙමින් පවතින සන්නායක පුඩුවක් තුළ මෙසේ ප්‍රේරණය වන වෝල්ටියතාව ප්‍රත්‍යාවර්ථ වන අතර එය එලෙසම බාහිර පරිපතයකට සම්බන්ධ කළ විට ප්‍රත්‍යාවර්තදාරාවක් ජරණයවි. ප්‍රත්‍යාවරතධාරාව. මේ සරලධාරාව සහ ප්‍රත්‍යාවරත දාාරාව දැම්මං ඔබට පුතේ අර්ථකතනයක ටක්ොයිං අර ලියාතියාගන්න පුළුවන්. මේ ආකාරයට සරල ධාරාව සහ ප්‍රථ්‍යාවර ධාරාව හඳුරුන ආකාරය බලන්න සරල ධාරාව සරල ධාරාව ඒම ඇත්තම් මේට අපි කෙනවා ඩිරෙක් කරන්ට මොකද සරල ධාරාව කියලා කියන්නේ කාලය සමග මගන්නවා කාලක්ෂයමි ක්ෂයට ගන්නා වෝටියතාව සහ ධාරාව දෙකමෝියතාව දම්පාටිං ධාර නිල් සර ධාරාව කිය කෙනව කාලය සමඟ වෝල්ටියතාවේ සහත් ධාරාවේ විශාලත්වය සහත් දිසාාව වෙනස් නොවන අනවරත විදුලි දාරාව වීගේ විශාලත්වය වෙනස්සලාද නැහේ අයිගේ විශාලත්වය වෙනස්සලාද නැහේ දිසා වෙනස්වලාද නෑ අනවරතයි මැදින් කැඩලද නෑ මෙන්න මෙවැනි වෝල්ටියතාවක් සරල ධාරාවක් ලෙස හඳුටනවා. මේවා ජනන ස්ථාන දැන් අපි කතා කරා සෝරකෝෂ වියලිකෝෂ ප්‍රාථමික දතිීක කෝෂය මේ තුළ තවයි මේ සරල ධාරා ඇති වන්නේ ය සමඟ වෝල්ටියතාවේ සහධාරාවේ විශාලත්වය සහදදිසාාව වෙනස් නොවන අනවරත විදුරි ධාරාවක්ලය සපට ප්‍රකාශ කරන්න පුළුවන්ඒවගේම ප්‍රතියා වර්ත ධාරාව මොකදද ප්‍රත්‍යයා වරත ධාරාව කියලා කියන්න ඕෝල් නේතිව් කරට ඕෝල්ට නේතිවු කරන්ට නට කර එක කියලා කියනවා දේපුදේ මෙයාකාරයට අපි කාල අක්ෂය සහ එක්සක්ෂය සහ වයි අක්ෂය ගත්තහම මෙන්න කාලක්ෂය ෝටයතාව සහත් ධාරාව ගන්නවා මේ කාලය සමඟ වෝල්ටියතාවේ සහ ධාරවී මේ ෝල්ටියතාවය ඒ වගේම ධාරාව අයි ලය සමඟ වෝල්ටියතාවේ සහ ධාරාව විශාලත්වය සහද්දිශාව මේ විශාලත්වයත් අඩු වැඩි වෙනවා දිසාාව එක්කරාවිටක දන එක්තරාාවටිකදී රින ධාරාවේ සහ වෝල්ටියතාවේ විශාලත්වය සහත් දිසාාව වෙන සුවන අනවරත විදුරි ධාරාවක් අපි කියනවා ප්‍රත්‍යාවරත දරා මෙන්න මේ දෙක තමයි අපි භාවිතයට ගන්නේ අපේ අවශ්‍යතා සඳහා විධදාකාර උපකරණනස්දා මේ වක්‍රියාත්මකයි ගොඩක් ඉලෙක්ටොලනිික උපාංග සරලධාරාවෙන් ක්‍රියාත්මකුණාට සමහර උපාංග ප්‍රත්‍යාවරධාරාවේ ඇහි දුවේ පුතයේ මේ සරලධාරාවක්ෂ ප්‍රත්‍යාවර්ධාරාව මේ සරලධාරාවට සාපේක්ෂ ප්‍රත්‍යාවර්ථ ධාරාවේ ජව ප්‍රමාණය වැඩි වැඩි ජවයක් අපිට ගන්න පුළුව විශාල ජවයක් අවශවන මොහොතකද. ඒවගේ මේ සරලධාරාවට සාපේක්ෂ ප්‍රධ්‍යාවර දරාව ලැබට වෝල්ටියතාව ධරාව ඉහළගයක්. ඉහළ කාරක්ෂමතාවක් ඉහළ වේගයක් අවශ්‍ය බොහෝ උපකරණ සඳහා අපිට අවශ්‍ය ප්‍රත්්‍ය ධරාව. මේ සරලධාරාව කුඩා ජවයක් අවශ්‍ය උපාංග සඳහා සාමාන්‍යෙන් දේපුොතේ ආසන්න වශයෙන් මෙ මෙයාගේ වෝල්ටියතාවදට විනිවස ලැබෙන ප්‍ර්‍යාවර ධාරාව තියෙනවා මෙ මේ ප්‍රත්‍යාවරදරාවේ වෝල්ටේ්ජ එක දෙසිය ඇතිහක්කවාගේ මෙන මෙයාගේ වෝල්ටේජ ගා සනශයෙන් පහළව විස්තිහ මෙන්න මේ වගේ ගයන් තමයින්න හාරසය ගණනුත් යනවා හාර්සය ගනන් වී යනවා අපිකාසාමානෙ කතතාරම් හයිබිට් බ්‍රඩියෝලෙම විශලාාගයක් යැනවා නමුත් සාපේක්ෂ අපිට දෙස ඇතිහ වී ෝල්ටේජක පහස්ුවයම් අපවට ජ භාවිතයට ගන්න පුළුව. එ මේ අපි කතා කරන සරලධාරා වෝල්ටයතාව ලබාගන්න අනිවාරෙන් බැට ඇසුමක් අවශ්‍යයයි බැට පැක්ියක් වශ්‍යයයික්. දිීර් කාල් නෝබභාවිතා කරන්න බෙහේ නිසා දිගින් දිගටම නොකැඩි නොනවත්වා අපට පහස්වුවම ලබාගතැක්කේ පාවට තිබන මේ විදුරි බලාගාරෙන් නිපදන මෙ මේ දෙසි අති ෝල්ටේජක තමයි. පි දෙසිී අතිය ෝල්ටේජක විශාල වශය ලැෙනුක්. ඒවාගේ අපිට අනවරත විදුරිධාරාවක් ලාගන්න අවශ්‍යනං අපට විදුලිය විසන්දිවන මොහොක දී. ඩෛනමෝවක් භාවිතා කරන්න පුළුවන් ඒ ඩෛනමෝභාවිතා කරමින් අපිටත් මේ පහස්සුවෙන් මේ දෙසිී ඇතියවී හදාගන්න පුළුවන් නමු සරලධාරාවවෝල්ට යතාවක් එහෙම ේසියම් අපිට හදාගන්න නිර්මාණය කරගන්න අපහසුයි. ලේසියෙන්වෙන්නේ ජනකන්ත්‍ර තුළ මේ ප්‍ර්‍යාවරධාරා. එන්සමේ වාසි අවාසිසාහගත තත්ත්වන් දෙකමතියර නිසා මේ එක්ක කුපාංගෝල්ට ගැලපෙන පරිදි මිනිසුන් මේ සරලධාරාව හ ප්‍රත්‍යාවරධාරාව නිර්මාණය කරගන්න. ද අපි මේ කතා කරන්න නේ විදදු්චුබ පේරන මොළධර්මයට අනුව මේ ප්‍රත්‍යාවරද්ධාරාව නිර්මාණන ආකාරය පිළිබඳ. හිදී අපි කතා කරනවා ප්‍රත්‍යාවරත්ධාරා ජනකයක ක්‍රාකාරිත්වය මූලික පදනම මෙන්න සංසිීද්ධි වෙනවා කුමක්ද විදදුචුම්බක පේරණය. මකදමනියමය විදදුත් චුම්බක පේරණයය ඉදරරියේදදි බලාපොරොත්තුව වන්න දහතුන් වන ශ්‍රණය. දුලි බලාහායංච්‍ර පදතිපාඩම තුළදී මේ පිළිබඳව පූර්ණ විස්තරයක් විග්‍රහයක් සිදුකරනවා එතෙක් දළවශයෙන් සරලධාරාව කියන මොකක්ද ප්‍රත්‍යාවර්ධාරාව කියන මොකක්දයකෙන කාරණාව පිළිබඳ අවධානයෙන් පසුවන්න. දැංගුබට මේ රූප සටහන අධ්‍යනය කරනකොට මේ රූපසටහනයෙන් අපි පේනවා මේ එකලා සහත් කලා ප්‍රත්‍යාවර්ධාරාව අපි විශේෂ ලක්ෂණයක් මතකතියාගන්න ඕේ මේ කාරණාවත් එක්කම එකලා සහත් එකලා ප්‍රත්්‍යාවර ධරාව පිළිබඳව. අපි එකට න සි පස් .AC කරැන්්‍ර .AC කරග. දැන් ඒ පිළිබඳව අප අවධානියමු කරමු මේ එකලා ප්‍රත්‍යාවරත ධාරාව. මොකදද මේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව කියල කියන්නේ. එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව. අපි මෙකටඉින්ංග්‍රසියන් කියනවා? සිේර සිසිල් කන්් කියලා කියන්න පොතේ දේ මෙන්න මේ ආකාරයට ගත්තහම ඔය නොයාකට සිං ප acර ත්‍රීේස් තෙකලා ප්‍රත්‍යාවර් ධාරාව කියෙ කුමත්වය. මේ ත්‍රපස් කරන්් කියල කියනවා මෙන්න මෙආකාරයට අන්න ප්‍රත්‍යාවර්ත ධරාත්තුනක් ප්‍රත්‍යාවර ධාරාවට කිය ක්‍රියාත්මකයිද තුරක් ක්‍රියාත්මකයි හරි තැම්කුතේ එකලා ප්‍රත්‍යාවර ධරාව නිර්මාහණය කිරීම සඳහා අපිට තවත් වැදගත් නියමයක් අවශ්‍ය වනවා ඒ තමයි ෆ්ලෙමින්ගේ සුරත් නියමය ෆලමිගේ සුරත් නියමය පිළබඳ අපි දලා දහසක් ගමු සුරතයේ දකුණතේ පළමු ඇගිලිත් තුනය එකනෙ එක අංශ අනුව බැගින් තලතුනක පිහිටුව විට චලනය චුම්බක සේෂශ්‍රය ධාරාව දෙන් අපි මේ සඳහා නියම දෙකක් භාවිතා කරනවා විදු චුම්බක ප්‍රේරණ මූලධර්මය සහ ඒ වගේම ෆලිමින්ගේ සුරත් නියමය ද විදු චුම්බක ප්‍රේරණ මූල ධර්මයේ දී මොකදපුතය කරන්නේ එක්කො චුම්බක සේශ්‍රය නිසලවත භාගන සන්නායක දගරය බ්‍රමණය කිරීම හෝ සන්නනායක දගර නිසලව තබාගෙන චුම්ශ්‍රය බ්‍රමණය කිරීමෙන් මේ සන්නායක දගරේ ප්‍රේරිත විද්දුද්ගාමක බලයක් නිර්මාණය නවා එය සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා පි කිව්වා පැදිරිද සිංගල් පේස් කරන්ට එකක් දැම් මේ ෆලෙමින්ගේ සුරත්නය ගත්තහම චලනය චුම්භකශේශ්‍රය ධාරාව චුම්ඹක සේෂ්‍රයක් තුළ සන්නයක දගරය චලනය කරන විට චලනය චුම්බක සේශ්‍රය මැදගිල්ලෙන් ප්‍රේරිිත ධාරාවේ දිශාව ලැබෙනවා. විදදුුද්ගාමක බලයක් තිනවා කිය ැන දාරාවක් නිර්මාණනෝ. විදදුද්ගාමක බලයක් එෙකවා පිටන වෙනසක් ල්ලෙක්ට්‍රෝන පීට වෙනසක් මේ සන්නයක ල්ලෙක්ට්‍රොන පීට වෙනසක් නිර්මාණයවා කියල කියැනෙ ඒහර ඉලෙක්ට්‍රෝන දරාවක් ගලාගෙනය. ඉලෙක්ට්‍රොන දරාවක් ගලාගෙනයාම දාරාවක් දෙසිට ගන්න පුළුවක්. චුම්ඹකශේෂ්‍රය ධාරාවෙන් මේ ප්‍රේරිිත ධාරාවේ දිසාව මේ මැදගිල්ලෙල් ලබාගන්න පුළුවන් දැම්පුතේ මේ නිර්මාණය වන්නේ මේ එක සන්නායකයක් පුඩු අක්තිබෙන නිසා එක යුගලයයි එක ප්‍රත්‍යාවර ධාරාවයි සිේ මේ ත්‍රීපේස් එක නිර්මාණය කරගන්න වනනං මේ වගේ පුඩුකීයක් අවශ්‍යනුවද මේ හා සමාන පුඩු තුනක් නිර්මාණය කර ගත්තොත් ඒ පුඩුතුරෙන් ධරාතුනක් එළියට ගත්හම අපි එක ගෙනත් ත්‍රපේස් කරන්ට එක කියලා දැ ඔබට සිංගල් පේස් කරට් එක සහ ්‍රපේස් කරන්් එක පිළිබව දලාද හසක් තිබෙනවා මේවාගේ පුඩුතුනක් කරකවනවා දැන් අපි පාර ගත්තහම අපේ පාරි යන්නේ ත්‍රීපේස් කරන්ට එක මෙන මේ හැඩේ තියෙනවනේද ලොකු තිස්තුන් දහලයින්මි ඔයන්න ත්‍රීපේස් කරට එකඒවගේ අපේ පාර සාමාන්‍ය ඇතුරුපාරක මෙන්න මේ වගේ ලයින්තුනක් කතරක් යනවනේ මේගේ යන්න ත්‍රීපේස් කරන්ට එක ත්‍රීපේස් කරටක කට අපට විදුලි බලාගාරවෙල නිර්මාණය කළ දෙන්නේ දෙකලා විදුලියයක්ක් නමුත් අපේ නිවසේ පරිබෝජනයට ගන්නේ එකලා විදුලියයක්ක් මේ සන්න එක්කැවල තුනෙන් උඩ යනවා සජීවී සජීී සජීවී නිියුටල් ලග්‍රය මේ කැමති සජීවී අග්‍රයකින් මවුට එකක් සම්බන්ධ කරලා අපේ නිවසට මේ විදුලි ධාරාව ලබාගැනීම හැකියාව තිබෙන. අපේ නිවස බොහෝවෙලා වැඩගරන්න එකලා විදුලිය. කර්මාන්සාාලාවකට වැඩි ජවයක් අවශ්‍යනම හොතකදී මේ සන්නක් ගැබරි හතරම භාවිතා කරමින් ත්‍රීපේස් කරන්ට එක් අන්නු. ත්‍රපේස් කරන්ට එක ජවය වැඩී සිංගල් පස් කරටිකට වට ඇයි ජවය වැඩි ප්‍රත්‍යාවරත ධාරාවන් තුනක් තියෙනවා අපි මේ පිළි බඳවත් දීර්ග විස්තරයක් විදුලි අන්ත්‍රහා බලපදතිපාටනයේ දී අධ්‍යනය කරන්න දුවපුතේ බලාපොරොත් වෙනවා එවගේ දෙන් මේ සන්නයකය කැරකිනවනින් මේ සන්නායකෙන් නිර්මාණය වන විදුලි ධාරාව ඉවතට ලබා ගැනීම සඳහා අප අවශ්‍ය වෙනවා ක්‍රමවීදයක්. මේ සන්නයකය දෙපසට සන්නයකේ දෙපස ෙහමට තම මේ සන්නයක පුළුව දෙපසට අපි වයර් කැබල දෙක් සම්බඳධ කරොත් ඒ ඇබර එන්න පුළුවන් ප්‍රමණ ශක්තියක් කැමරේනවා. එනිසා මේ කැරකැවෙන දගරය ආමේචර දගරය කියත් අපි කියනවා කැරකෙන දගරය ආමේචර දගරයෙන් මේ නිපොදන ධාරාව එළියට ලබා ගැනීම සඳහා ඇතුල්ලුම් විලි සහ කාබන් බුරු සුභාවිත කර. විල් කියන්නේ මේ දුමරු පාහටින් දැක්වන රව්ම. මේ දුමරු පාඩෙන් දැක්නට රව්ම එක පැත්තකටත් ඊළඟ එක අනිත් පැත්තර සම්බන්ධ කරලා මේ බ්‍රමණ ශක්තියක් එක විල්ල කරකෙනවා. මේ විල්ලත්තෙක් කැරකෙන විල්ලත්ක කාබන්් බුරුසුවක් හේත්තුවලා තිබෙනවා. මේ අරහා නිපදන ධාරාව ඉවතර ගන්න පුළුවන්. ඔන්න විලි හා බුරුසෝ ඇගේ කැරකුම් බල සහිත ආමේචර දගරවලින් දාරා ඇතුළු කිරීම සහ නිපද ධාරාව ලියට ගන්න. නිද දරාව එලියට ගන්නේ ජනකී ධාරාව ඇතුළු කරනවා මෝල්ටර වනති. මෙන්න මේ අවස්ථා දෙක සඳහාම මේ ඇතුළුම් විලි සහ කාබන් බුරුසු භාවිතා කරමින් මෙ කාර්ය වඩා කාරක්ෂමදුවය පුතේ සිදු කරන්න පුළුව. දෙැ අපි බලමු කුමක්දම තුළ සිදුවන්නේ. චුම්බක සේෂත්‍රය නිසලව තබාගන ඒ තුළ බ්‍රමණය කරනවා. දරය සන්නයක දකරය ප්‍රණය කරහම විදදුුද්ගාමක බලයක් නිපද වෙනවා. එ නිපදන විදදුුද්ගාමක බලය අපි ඊ සමානයි බල්V කියන සමීකරණයෙන් ගොඩනාා ගන්න පුළුවන්. මේ පිළි බඳ අපි පසුව සඳහන් කරනවා නිපදන විදුද ගාමක බලය නිපද විදදුුත් ගාමක බලය බි කියලා කියනවා දැනට මතකතියාගන්න එපා මෙ චුම්භග සේශ්‍රය ප්‍රබලතාවය එල් කියනවා සනායකේ දිග කියනවා මේ චලත කරන ප්‍රවේගය. ඒවගේ නිපතන විදදුුත් ගාමක බලය ඊ සමානයිරෙනFI කියන සමීකරණයක් පාවිතාකිරීමක් සිදුගෙන. ඔො දෙක භාවිතා කරමින් මේ භාවිතා කරමින් තම මේ සමීකර නිර්මාණය කරගන්න නිපතර විදුත් ගාාවක බලේ මේ සමීකරට ශ්‍රයෙන් අපි හැඩ ගැනමොම දාව කියලා අප ඉදිරිට සාකච්ඡා කරන දනට දවශය මතකති අගන්. දෙ අපි බලු මෙයාගේ මේ ප්‍රථ්‍යාවර්ධාරාව නිර්මාණය වන හැටිය ඉහතරූපය පෙන්වා ඇති ප්‍ර්‍යාවර්ථධාරා ජනකයක එක් දගරයක් චුම්බක ශේශ්‍රය තුළ බ්‍රමණයවමින් පවතිර ආකාරයෙන් චුම්ක ශේශ්‍රය තුළ බ්‍රමණයවමින් පවතිර ආකාරයෙන්. දගරේ අග්‍ර එක්වයි වෙනවෙනම ඇතුලු විලි දෙකකට සම්බන්ධ කර ඇති අතර දගරය වාමාවර්ව බ්‍රමණයකිරින් මේ දඟරිය වාමාවර්ථව වාමාවර්තව ප්‍රමණය කරනවා. එක් සහ වයි ඇතළො විලි දෙකක් කරහා මේ නිපතර ධාරාවලියට ගන්න වාමාවර්තෝ ප්‍රමණය වනවා වාමාවර්තව ප්‍රමණය වෙනකොට මේ විදුලේ ධාරාව නිපදවීම සඳහා බලපාන සන්නයක දෙක තමයි DC දුර සහ ABCAB දුර DC දුර සහ ABCAB දුර සහිත මේකොටස් දෙක DC සහ ABCAB දුර සහිත කොබ කැමලි දෙක කැබලි දෙක තමයි මේ චුම්භක සේශ්‍රය කැපීම සිදු කරන්නේ මේ සන්න එක් කැබලි දෙකමගින් තමයි නපදන ධාරාව අපිට ඉවතට ගත හැක වෙන්නේ B සහ Cඩ සන්නයි කැබල දෙකතා මේ චුම්බක සේශ්‍රය කපන්. දඟරයේ ABCAB කොටස සැලකූ විට දඟරය වාමාවර්ත චලතයේදී ABCAB කොටසමය අවස්ථාවේ උඩට චලනය වන අතර ුකේශ්‍රය එන්ද්‍රවේ සිට දක්ෂණ ද්‍රවයට රූපයේ ඒහිස මත පෙන්නවා ඇති පරිදි බව පැහැදිලි වේ. මේ අවස්ථාවේ ෆ්ලිමින්ගේ සුරත් නියමය යොදාගන්නා ආකාරය පහතරූපේම පෙන්වා ඇතරමි. පහතරූපයම පෙන්වා තිබෙනවා සුරත් නියමය. දැන්ඒABී සන්නායක් කෑල්ලයි ඩDC සන්නයක් කෑල්ලයි. මගින් මේ චුම්භකශේෂ්‍රය කැපීමක් සිදුවෙනවා. මේ චුම්භකශේශ්‍රය කැපීම මත, සහඩ සන්න එක් ැබැල්ලි වෙනවෙනම ධාරාවක් නිර්මාණයනු එ නිර්මාණයන පේර්ත ධාරාව එක්යි හර හා අපට ඉවතට ගන්න පුළුවන්ක්යි හරහාපත ඉවතට ගන්න පුළුවන් අපි තැවත් ඉදිරියටයඒ අනුව පැහැදිලි වන්නේ ඒ සිට බීදිසාවට ධාරාවක් ගලායන බවයි අපි මෙතැට දානුව අපි ඕෝලොල් දැනුුවෙන් දන්නවා ෆ්ලිමිගේ සුරත්නය මෙය දැම්මහාහම ගමන් කරනවාඒවගේම මේ ඒබ සන්නයක පුඩුව අංසක එකසි අසුවක් කැරකෙනවා බ්‍රමණයවන අංසක එකසි අසුවක් අන්සක එකසුව බ්‍රමණෙවුුණාම ෆලෙමිින්ගේ සුරත්නය මේ භාවිතෙන් ඒ සිට බීට ගලාගියපු දාරාව නැවත බීසිට ඒ දිශාවට මාරුවෙනවා ප්‍රතිවර්ත්ත වෙනවා ඒ නිසා තමයි මේ වක්්‍රය මේ අංසක එකසි අසුවකට පස්සේ මේ දිශාව මාරුවන්නේ තිදම්ිතන්ට එකකසියාසුවයි මෙ ති දම්ිතන් එකකසිසුවයි තුොන්සි යටටයි වටයක් කැරකෙනකොට මේ සන්න අයක පුඩුව වටයක් කැරගෙනකොට ධාරා උපරිමවීම් අඩුවීම් සිදි වෙලා නැවත රින උපරිමවීම්ලා නැවත අඩුුවෙනෝ. මෙ අයි ක්‍රමවේතය. මෙ පරදදිීම දගරයේ ඉතිරි කොටස්ද ෆ්ලෙමිින්ගේ සුරත් නියමය යොදා ධාරාව ගලායන දිශාවිමසීමේදී මේ අවස්ථාවේ පුඩුව තුළ ධාරාව, වයිසිට එක්ක් සේදේශන ගලා යන බව අවබෝධ කරග තැක එක කියන්නේ පළමු අවස්ථාවේදී දනවෙලා ඊළඟ අංසක එක සැසුවයමනතන් වටබාගේයේදී රිනවීම සිදුුවෙනවා නමු දනවීම රිෙනවීම සිදුවන අතරේ උපරෙමිවීම් අවමීන් සිදු වෙනවා මෙය ප්‍රතිවර්ත වෙනවා මේ හැඩය සයිනාකාර නිසා සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට මෙ පත්වයවා. දඟරය අංසකිකසිසුවකින් බ්‍රමණය කිරීමේදී දඟරයේ බාහුල පිහිටීම මාරුවයි. එවිට එක්සිට වයි අග්‍රය දක්වා දගරය තුළින් ධාරාව ගලා යන බව පැහැදිලිය. අන්න ධාරාවේ දෙසාාව වයිසිට එක්ස්ට වනේක එක්සිට වයි දක්වා මාරුවෙනවා. එනම් මෙහිදී ධාරාව ප්‍රත්‍යාවර්ත වී ප්‍රතිවර්ත වෙනවා ප්‍රත්‍යවර්ථ වෙනවා මාරුවෙනවා, මෙලෙස දඟරයේ පිහිටීම, අනුව ඒතුළෙෙන් ගලා යන ධාරාවේ දිශාව ෆලමිින්ගේ සුරත්නියමය අනුව වෙනස් වුනතර දගරය මත බලපවත්වන චුම්භක ශ්‍රාව ගනත්වය B වෙනස් වන බැවින්. ඊ සමානයි BLV අනුව පේරණයව වන විදදුුද්ගාමක බලය අගිය වෙනස්සේ. මේ අපි කතාකරන ඊ සමානයි BLV සමීකරණයට අනුව පේත විදදුුද්ගාමක බරය තියරණය වෙනවා. වැඩි විදදුුද්ගාමක බලයක් ලබා ගැනීම සඳහා Bී හොඳ චුම්භකශේශ්‍රයක්. සන්නයකේ දිග වැඩි කරලා චලනන ප්‍රවේගේ වැඩි කරපු ගම අපිට මේ ප්‍රේරණ විදුද්ගාමක බලය වැඩි කරගන්න පුළුවන්. එනිසා තමයි මහා පරිමාණ විදුලි බලාගාරවල මේ පුඩුවේ දිග ප්‍රමාණයේ වැඩි කල්ලා විශාල බ්‍රමණවේගයක් ලබාගෙන විශාල චුම්භකශේෂ්‍රයක් මර්දී මේ බ්‍රමණය කරහම අපට විශාල වෝල්ටිියටාවක් ධැනය කරගන්න පුළුවන්. නමු සාමාන්‍ය ඩයිනමවක්තුළ කුඩා විදුද්ගාමක බලයක් සහ කා ජාවව ප්‍රමාණයක් තමයි නිර්මාණය වන්නේ. ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න වෝල්ටියතාව සහජ්ජවය අධික වශයෙන් විශාල වසයෙන් අපට නිර්මාණය කරගන්න පුළුවන් මේවා අතර සම්බධතාවේ අපිඉදිරයේ දේසාකච්ා කරත් දැනට දළවශයෙන් මෙන්න මෙහෙමයි විදදුුද්ගාමක බලය වෝල්ටියතාවන ප්‍රත්‍යාවනධාරාව නිර්මාණය වන්නේ කියෙන කාරණාව දුවපුතේ මතක තබා ගන්න. එ වගේම ප්‍රත්‍යාවරතධාරාවේ සයිනාකාර ස්වභාවය, මේ සන්නයක පුටුව පිහිටන දිශාවනුව පළමු අවස්ථාව දෙවනවස්ථාව අංසකකසිසුවක් ප්‍රමණය වෙලා ඊළගංසකකසියාසුව ගල්වන් කරන විට සම්පූර්ණ වටයකදී ධාරා උපරමිවීම් වෙලා අවුමවීම් සිදුවෙනවා මේ ආකාරයට මේ ආකාරයටම පුතේ ධාරාව සමඟ වෝල්ටියතාවත් මේ ආකාරයටම වෙනස් වෙනවා අපි මේ වෝල්ටයතාව කියලා කිවොත් මේ ධාරාවත් මෙන්න මේ ආකාරයට වෙනස්වන බව දේ පුතේ තේරුම්กันන්. තේරුම් ඔන්න අපි සරල ධාරාව ඇතිවනාකාරයත් ප්‍රත්්‍යාවර ධාරාව ඇතිවනාකාරයත් ප්‍රත්‍යාවරධාරාවේ ලක්ෂණත් ඒ සඳහා ප්‍රත්‍යාවර ධාරාතිය වන ස්ථානත් ඒ සඳහා බලපාන විදුච්චුම්භක ප්‍රේරනණ මුූල ධර්මයත් සුරත් නියමයක්ත් පලෙමිින්ගේ සුරත් නියමයත් පිළිබඳු සසාකච්චර භානය කර. දැන් අපි මේ සරල ධාරා සහ ප්‍රත්‍යාවරථ ධාරා භාවිතා කරනවා අප ඉතිනදා කාරයන් සඳහ මේ සරලධාරා ප්‍රත්‍යාවරද්ධාරාවේ ලක්ෂණ සිදුවන කාරයන් පිළිබඳව අපි ඉදිරි පරිච්චෙදවයඇදි අපි ක්‍රම ක්‍රමෙන් දුයපුොතේ අධ්‍යයනය කරමු.